සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සීලෝ යතා ඒක ඝනෝ වාතේන න සමීරති එවං නින්දා ප්‍රසංසාසු න සමිංජಂತಿ පණ්ඩිතාති අපි ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ හැමදාමත් සහනයක් බෝධිරාජානන් වහන්සේට වැඳ නමස්කාර කරලා ප්‍රාර්ථනා කරන්නේ සහනය සිසිලස චෛත්‍ය රාජානන් වහන්සේට වැඳලා ඉල්ලන්නේ සහනය සිසිලස පිළිම වහන්සේට වැඳලා ඉල්ලන්නේ සහනය සිසිලස ධර්ම ශ්‍රවණේ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සහනය සිසිලස පීඨ සජ්ජායනා කිරීමෙන් සහනය සිසිලස අපි බලාපොරොත්තු වෙන්නේ ධර්ම දාණය කියන්නේ ලෝකේ තියෙන වටිනාම දාණය ඒ දාණය නිසා තමයි කෙනෙක් නිවන් දකින්නේ ජීවිත අවබෝධය කරගන්නේ මෙලවත් පරලවත් ලස්සන කරගන්නේ මේ ධර්ම දාණය මහා පිංකම නිසා ඒ වගේම ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට මාද මේ සිදු කරන්නේ ධර්ම දාණය. මම දන්න ධර්මය ඔබට දාණය කරනවා. එහෙනම් ස්වාමින් වහන්සේ නමක් කරන්නේ මොකද්ද? ලෝකේ තියෙන ඉහළම පින්කම කරන්නේ. පින්නතුන් සිව්පස දාණය ලබා දෙද්දී ස්වාමින් වහන්සේ කෙනෙක් වන මම ඔබට ධර්ම දාණය දෙනවා මෙලොව යහපත පිණිස ससर यहापत पिनिस अपि किसीम केनेक धर्मे केलपेमिनी आये निमेनी नेद अवसानेट गेपु आये निमेनी धर्मे बिदेम बिद दावसीन दावस एकतु करगान महान सिवेन आये मालमाला करवेक एक माले मालमाल නූලට අමුණලා ලස්සන මල් මාලයක් හදනා වගේ ධර්මයේ ජීවිතයට දවසින් දවස එකතු කරගත්තාම කාලයක් යනකොට මහ පුදුම විදර්ශනා බලයක් ඥාන බලයක් ධර්මඥානයක් ඔබ සතු වෙනවා හොඳ ප්‍රතිපත්ති ඔබ සතු වෙනවා හොඳ ගුණයක් ඔබ සතු වෙනවා මෙලව පරලව ජය ගන්නට පුළුවන් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්නට පුළුවන් එඩිතර කමක් අවබෝධයක් තීක්ෂණ බුද්ධියක් විදර්ශනා ඥානයක් හට ගන්නවා සීලෝ යතා ඒක ගනු වාතේන සමීරති ඒවං නින්දා ප්‍රසංසාසු න සමිඤ්ඤಂತಿ පණ්ඩිතා මෙහි තියෙන මහගල් කඳු තියෙන ඒ ශාල පර්වතයක් කොච්චර හුලඟක් ආවත් හෙල්ලෙන්නේ නැහැ. අන්න ඒ වගේ උපමා කරලා පණ්ඩිතකම කියලා කියන්නේ නොසෙල් වෙන කම. ඒ නොසෙල් වෙන්නේ අවබෝධය නිසා. දැඩි කම නිසා නෙමෙයි නොසෙල් වෙන්නේ අවබෝධය නිසා. එවනම් මේ ජීවිතයේ තුල අපේ සැලවීම් තියෙන්නේ අවබෝධයේ මදිකම නිසා. අවබෝධයේ වැඩි වෙන්න පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති.
लाभो अलाभो यस आयस निंदा प्रशंसा सप दुख पेमिनेन हेम मोहतकम सैलिनी ने न कंपति कंपने वाणी ने अन्ने पौरुषे अन्ने धर्मे कंदु वेटिय अपे हदवत्तुल गुडनगा गन्नटाई अपि मे महांसि गन्ने मुलिन्म अपि एक देयक् अवबोध करगन्न ओन अपि मे सिय वसतुल मिय यन्न जीवत् वेन मनुष्यो ए अवबोधय स्मतु करगत्ताहम एतनम मरणानुस्सति भावनाव सिद्ध वेला බුදුරජාණන් වහන්සේ ජීවිතයේ අපිට කියා දුන්නේ පරම සත්‍ය අපි ඒකාන්තයෙන් ඒ අවබෝධ කරගත යුතුයි බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේම සත්වයන් අතර උසස්ම උත්තමයාණන් වහන්සේ උන්වහන්සේගේ සද්ධර්මයේ ලෝ තිබෙන උසස්ම ධර්මයයි කියලා පිළිගන්නකොට इतन बुद्धानुसतियात इतन धम्मानुसतियात होंदीन प्रकट करगाना एवगेम होंद धर्मे किरेही नेमुनु श्रद्धा बलयाक तियागन धर्म अवबोधे पिनिस नेमुनु प्रज्ञा बलयाक तबागन होंद सिहिये धर्मे आसनवा होंद विमसुमेन धर्मे तेरुंगान महांसि वेनवा एलीम गेटीम मलीन तोरवेन्न उत्साह करना अन्य आठ केनो धम्मानुदाम पटिपाति पूर्ण केनेक मे धर्म मार्गे इसरहाट गमन करना कियल कियान्ने गांगक इहलट पीनना वागे वेना एं अदहस करान्ने राल पहार पहालट गलागन यद्दी इहलट पीनन्न उत्साह करना මේක අමාරු වැඩක් මේ ලෝකේ ඉපදිලා හිත ජයගෙන මිය යන්නේ බොහොම කලාතුරකින් කෙනෙක් කලාතුරකින් කෙනෙක් හිත ජයගෙන මිය යන්නේ අනිත් සියලුම දෙනා හිතට පරාජය වෙලයි මිය යන්නේ මගේ මගේ කියලා මගේ නොවන දේවල් වලට ජීවත් වෙලා ඒවයි රැවටිලා මගේ කියලා හිතාගෙන මේ යනෝ ඊට පස්සේ ගෙවල් වලින් ඉන්න මලගිය ඥාතීන් අයින් කරන්න තොවිල් නටන්න වෙනෝ දම්පින්කම් කරන්න වෙනෝ දුම්මල ගහන්න වෙනෝ කට්ටඩියු ගෙනල්ලා කුප්පි වල දාලා මෝද ගිනින් දාන්න සිද්ධ වෙනවා ඒ අනාගතේ ඔබද එසේ නොවේවා ඇයි නිවසට පෙරේත කමේ හිටියාම අර ගල් පෙරේත වෙලා උපදිනවා. ඉඩම කඩමට පෙරේත වෙලා හිටියා මේ ඉඩම කඩමේ පෙරේත දිස්ත්‍රිය පවතිනවා. පින් මදි වෙනකොට බලාගෙන ඉන්න සාමාන්‍ය ආත්ම භාවයක්වත් ලබා ගන්නවා. ඉතින් අපේ පින්නතු මෙහි ඇවිල්ලා පින් ඇත්තටම රැස් කරගෙන යන අය වෙන්න ඕන. ඔබ ඇත්තටම මේ රැස් කරගෙන යනවද නැද්ද කියලා දන්නේ ඔබේ සිත ඇත්තෙම ඔබ හිත සැහැල්ලු කරන් සන්තෝෂ වෙලා යනවද එහෙමනම් ඔබ පින් රැස් කරගෙන යන කෙනෙක් එහෙම නැතුව හිතේ කලබලකාරීත්වය එහෙමත් නැත්නම් හිතේ මාන්න උද්දච්ච අවිද්‍යාවන් ටිකක් එකතු කරගෙන මෙතනින් පිට වෙලා යනවනම් එයා පින් රැස් කරගෙන නෙමෙයි යන්නේ පව් රැස් කරගෙන හිත සැහැල්ලුණාද හදවත පිනා ගියාද ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි වැඩි වුණාද ප්‍රඥාව වැඩි වුණාද යෝනිසෝ මානසිකාර්ය ජීවිතේ දිහා බලන්න වැඩි වුණාද මෙතනින් පිට වෙලා යනකොට එහෙමනම් ඔබ ධර්මයේ රැස් කරගත්ත කෙනෙක් ආර්ථයේ රැස් කරගත්ත කෙනෙක් මා දේශනා කරන්නට කියා දෙන්නට උත්සාහ කරන්නේ ගිහි ජීවිතයේ සිටම හැකිතරම් ධර්මයට සමීප වෙන අන්දම ගැන
अभी गुड़ा किताग्न हिटपु विधियट वडा टिका गेंबुरु अंदमीन विनस अंदमकीन अतहरीम पुरुदु करन विधिय धर्मे दिशा बालन विधिय धर्म अवबोध करगन विधिय गेनाई कता करान मेवेनुवेन कलयुतु बाहिर विनसक नैपिनतुने मे विनस करगन तीने आध्यात्मिक दकीन क्रमेय हेवत सम्मा दिट्टिय तीने बाहिरे निमे निनी तमंगे मोले मनसे तमंग कल्पना करन विधिय सम्मा संकप्पे तीने बाहिरे दे सम्मा संकप्पे तीनो न हेदेन्ने एक तमंगे संकल्पना तुल सम्मा वाचाव तीने बाहिरे दे ने एक तीने तमा तुल मुलु आर्यष्टांग मार्गे म पावतीन्ने तमा तुल पीट देयक ने एवनं तमागे आध्यात्मे तुल अपि देनगत्तट वडा देयक देनगन्न हेमदाम ओन समहराय कियनो मम आर्यष्टांग मार्गे दन्नो कियला नै अहुवोत मे बोहो देनेकगेन अहुवोत ओब आर्यष्टांग मार्गे दन्नोद मेन्न कियनो दन्नो कियला ओब चतुरारि सत्य दन्नोद मेन्न मे अत्तु टिक कियन ओ मम चतुरारि सत्य दन्नो कियला मट पेन्ने मोंटिसोरि लमयि वागे ओब पटिच्च समुप्पादे दन्नोद कियला अहुवाम मुको नैत्ते मन दन्नो होंदट अपि हेमदाम बुदुन वंदिनकोट कियन्ने मोंटिसोरि लमयि वागे सोहन मार्ग फलयट पत्तुनु आनंद हामुदुरु बुदुरजानन वहन्सेट दवसक प्रकाश करनवा बुदुरजानन वहन्से पटिच्च समुप्पादे हरि सरलयि हरि लेसि किव्वा बुदुरजानन वहन्से आनंद एहेम कियन्नेपा पटिच्च समुप्पादे हरि गेंबुरुयि आयत किन नहे स्वामी ना सा हरी लेसी मट पुलवा पटिच संपादे ओ मोंदाई मे मार्ग फल लाभी उत्तम मे कियाने ए कियाने उन्वहांसे यम पमनक पटिच संपादे प्रत्यक्ष कोटगेने थियेने केने मे अपि वगे नेवे ने एहेम कल्पना करन्न ओन ते ओम तुन वतावक्म किव्हा බුදුරජාණන් වහන්සේ නිහඬ වුණා මොකද මෙයාට මේක කියලා දෙන්න බෑ දැම්ම පැහැදිලි වෙන්නේ हेबे बुदुरजान वहंसी पनीविडे आनंद हम दुरा दुन्नी खवाद पिरनुवान मंच के पिरनुवान मंच के क्या गहला आनंद पटांगता इलाप दे में पटांगता इतने अन्न गहल की हुआ आनंद मेदा की हुआ नहीं तो पटिच समुपादे हरि गेंबुरु केला इदा तमय तेरुंगत्ते पटिच समुपादे हरि गेंबुरु केला एनं उबदन्न पटिच समुपादे मुखाद्ध कियला पुड़ा टोका कनगन बलागंटोन उबदन्न आर्यष्टांग मार्गे मुखाद्ध कियला टोका कनगन बलागंटोन उबदन्न चतुरारि सत्य मुखाद्ध कियला उबम कल्पना करन्न उबदन्न त्रिलक्षणे मुखाद्ध कियला उबम कल्पना करन्न ओन दन्नवा लदुरु पासल लमयि वागे तिमे लदुरुपास लमाइटिक महादार्शनिक वगे सोहानुलिम पटंगत्तम अवसंकुरान्नि अरिहत्तेला अगनिट्टा ब्रह्मलोकट गीला नेवसंज्ञा नासंज्ञा वलिन अवसंकरान्नि कतंदरे तनिकर अंदयो टिक मे बनिनो एहेम नेमे ऐत्त कथावने ए कियान्ने अपि मीट वडा गेंबुरिन सित्तिय युतुई कियन अवधारणयै ओबटे लबा दुन्ने नेतु वेन मुकुवत् नेमे මම දන්නවා කියන එක කිව්ව නෙමෙයි. අපි ඔක්කොම දැනගත යුතුයි. මොකද අපිට වෙන කෙනෙක් නැහනේ පිට වෙන්නනේ. ඔය පින්නතුන් මට පිට වෙනවා. මට හැකියන්ද මේ මං ඔයයන්ට පිට වෙන්න ඕන. එකිනෙකාට පිට වීම. මට හැකියන්ද මින් මම මේ දයාවෙන් කරුණාවෙන් පිට වෙන්න ඕනේ. මේ පිට වෙන ගමනේදී සර වචන තියෙන්න පුළුවන්, මෘදු වචන තියෙන්න පුළුවන්, තේරෙන වචන තියෙන්න පුළුවන්, නොතේරෙන වචන තියෙන්න පුළුවන්. තමන්ට වැරදි විදියට තේරුම් යන්න පුළුවන් හරි දෙයට කියපු එක වෙන්න පුළුවන් වැරදි විදියට ඇහිච්ච දෙයක් වෙන්න පුළුවන් ඔය ඔක්කොම निराකරණය කරගන්න ඕන අපි කරුණාවෙන් නේ මෛත්‍රියෙන්
තියෙන්න ඕන. ඔබ ආස ඔබ දන්න ටිකම කියනවටද ඔබ දන්න නැති ටිකක් කියනවටද? ඈ? ඔව් හැමදාම දන්නවට වැඩි දෙයක් අපි ඉගෙන ගන්න එපා. දන්නවට වඩා වැඩි දෙයක් හැමදාම අපි ඉගෙන ගන්න ඕන. නොදන්න දෙයක් ඉගෙන ගන්න ඕන. අපේ ධර්මඥානය විශාල කරගන්නේ ඒ ආකාරයටයි. හැබැයි පින්නතුනි මා ප්‍රකාශ කරන්නේ මේ කරුණු වශයෙන් කරුණු 1000ක් ඉගෙන ගැනීම නෙමෙයි. එක කරුණක් ප්‍රත්‍යක්ෂව ඉදිරියට රැගෙන යාම. බුදුරජාණන් වහන්සේ අගය කළ එකනේ නේද? අර්ථ ශූන්‍ය කරුණු 1000ක් තේරුම් ගන්නවට වඩා අර්ථ එක පදයක් දැන ගැනීම වටී. එහෙම නේද බුදුබණ පදේ කියන්නේ. එහෙමනම් අපි එක ගාථාවකින් නුවද එහි ගැඹුරු අර්ථය කරා ගමන් කිරීම තමයි වැදගත්. එහෙමනම් මම මුලින් පැහැදිලි කරේ අපේ මේ ඉන්න බෞද්ධ සමාජය, බෞද්ධ පින්වතුන් කරුණු 1000ක් සූත්‍ර 1000ක් ඉගෙන ගන්නවා, 18000ක් ඉගෙන ගන්නවා. එක කරුණක්වත් ප්‍රත්‍යක්ෂ නැහැ. එහෙනම් අපි එක කරුණක් හෝ ප්‍රත්‍යක්ෂ කරගන්න මහන්සි විය යුතුයි කියන තැනින් මහන්සි වෙන්න ඕන. නමුත් 18000ෙම තියෙන කොටස් කොටස් හරි අරගෙන අපේ ධර්මඥානය අපි තේරුම් ගන්න, වටහා ගන්න, අවබෝධ කරගන්න කැප වෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ බණ කියන්න යද්දී අතීත පොතකින් ගාථාවකින් කිසිම දෙයක් තෝරගත්තේ නැහැ. මිනිස්සු ළඟට ගියා, මිනිස්සු කුඹුරු වැඩ කරනවා, කුඹුරු ආශ්‍රිතව ජීවිත කතාව කියනවා. වඩු වැඩ කරන මිනිස්සෙක් ළඟට යනවා, වඩු වැඩ මුල් කරගෙන සිත ගැන කියා දෙනවා. පොල් කඩන මිනිස්සෙක් ළඟට යනවා, පොල් කඩන එක මුල් කරගෙන ජීවිත කතාව කියලා දෙනවා. මැජික් පෙන්වන මිනිස්සෙක් ළඟට යනවා, මැජික් එක මුල් කරගෙනම මිනිස්සයට ධර්මය කියා දෙනවා. ගෘහණියක් ළඟට යනවා, ගේදොර නඩත්තු කිරීම අතුපතු ගෑම් එක ධර්මය කියා දෙනවා. කරත්ත කරුවෙක් එනවා, කරත්ත කරුවට කරත්තේ සම්බන්ධ කරගෙන ජීවිත කතාව කියලා දෙනවා. වෙළඳාම් කරුවෙක් එනවා, වෙළඳාම මුල් කරගෙන ජීවිත කතාව ධර්මයේ කියලා දෙනවා. ඔබට තේරෙන්නේ එහෙම තමයි මේ බුදුහම්බරගේ දේශනා තියෙන්නේ කියලා. එහෙම තමයි තියෙන්නේ. අපි සිතාගෙන සින්නවනම් අපි බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු වචනය දේශනාව නිවැරදිව දන්න අයයි කියලා. ඒක පැහැදිලිවම මෝඩකමක්. ඒක තමයි අඥානකම. එහෙම හිතන්න එපා. හිතන්න මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඔබේ හිතේ අවකාශයක් සැලසෙනවා මොකටද? ධර්මයේ තව 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 දැනගන්න. තමන් දන්නවයි කියලා හිතනවයි කියලා කියන්නේ මෝඩකම. තමන් දන්නේ කියලා හිතනවා කියලා කියන්නේ පණ්ඩිතෙක් වීමට සුදුස්සෙක් සහ පණ්ඩිත ගුණය. මම දන්නේ නැහැ, හැබැයි මං අවදියෙන් සිටිනවා. කුමක් සඳහාද? දැන ගැනීම පිණිස. දන්නේ දැන ගැනීම පිණිස අවදියෙන් සිටිනවා. දැන් අපේ සමහර අය අල්ලගෙන තියෙන එක එක දෘෂ්ටි. අපි අරහාමුදුරුවන්ගේ බණ. ඈ අපි මේ විදිහේ බණ. අපි මේ සම්ප්‍රදායේ බණ කියලා මේ කොටසක් අල්ලගෙන මේ ශෛලියේ මේ ටිකයි අල්ලගෙන දන්නේ නැහැ, නිකන් අල්ලගෙන ඉන්නවා. එහෙම වැඩක් නැහැ පින්නතුනි. ඔබේ ජීවිතයේ අවබෝධයෙන් පරිණත වෙනකම් වෙනස් වෙනකම් ඔබ ධර්මය සොයාගෙන යන්න ඕන. කිසිම හාමුදුරු කෙනෙක් අල්ලගන්නත් එපා. කිසිම දෙයක් අල්ලගන්නට එපා. ඔබ බුදුරජාණන් වහන්සේගේ දේශනාව විතරක් තේරුම් ගන්න උත්සාහ කරන්න. කිසිම කෙනෙකුට බැඳෙන්න උවමනාවකුත් නැහැ. ඔබ ධර්මයට බැඳෙන්න. සබරතින් ධම්මරතේ ජිනාති. ඔබ ධර්මය හොයන්න, ධර්මය කියන කෙනාගේ උසපල්ල දිග මහත ඕන්නේ නැහැ. වර්ගය ඕනත් නැහැ, රට ඕනත් නැහැ, පසුබිම ඕනත් නැහැ. කෙලින්ම ධර්මකාරණේ විතරයි වැදගත්. මා ධර්මයේ ස්වාගනේ යද්දි මගේ පසුබිම ඒක. මට කියන කෙනාගේ ඒක වැදගත් නෑ. එයා අවශ්‍ය කරන කාරණේ කියනවා නම් මගේ ආත්ම පරිවර්තනයේට මට එච්චරයි මට වැදගත්. ඔබටත් ඒ ලෙස සිතන්න කියලා මම මතක් කරනවා. මේ නිවන හැම තැනම පවතිනවා. ඒත් නිවන අපි වෙතට පිවිසෙන්නේ නැත්තේ අපි ළඟ තියෙන දුර්වලතාවයක් නිසා.
මමත්වය නිසා මෙතන මමත්වයෙන් වෙන්නුණු කී දෙනෙක් සිටිනවද ඒ ඉන්න පුජ්‍යලය ප්‍රමාණයටම ලෝක ලෝක වෙනස් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා වාඩි වෙලා ඉන්නෝ හැමෝම හිතන් ඉන්නෝ මේ මගේ ලෝකය තමන්ගේ ලෝකයට අනුගත වූ පෞජ්‍යලික වූ ප්‍රශ්න ටිකක් විඳමින් ඉන්නෝ ජීවිතේ පුරාම කරන්නේ ජීවිතේට පිළිතුරු හොයනවා පිළිතුරු සොයන්න යන යනතේ එක පිළිතුරක් සපය ගන්නකොට ප්‍රශ්න 10ක් මතු වෙනවා ආයෙත් ඒ ප්‍රශ්න 10න් එක පිළිතුරක් සොයා ගන්න යනකොට තව ප්‍රශ්න 10ක් මතු වෙනවා මහණෙනි මේ පුතජන සත්වයාට ගැටලු ඇතිවන්නේ කුහුල්ල ගුලියේ ඇලුණු මැස්සාට වාගේ ගැලවෙන්න යන එහෙ ඇලෙනවා ජීවිතේ සිද්ධ වෙලා තියෙන ඕක නෙමෙයිද ගැලවෙන්න උත්සාහ කරන තැන ඇලෙන බව ඔබ දැක ගන්න දැන ගන්න මිදෙන්න උත්සාහ කරන තැන රැඳෙනවා කියලා ඔබ දැන ගන්න ඔබ තේරෙන්නේ නැහනේ ඔබ තේරෙන්නේ නැති නිසා මෙන්න මේ වගේ කර්මස්ථානයක් ලබා දෙනවා චූලපන්තක හාමුදුරුවන්ට මේ වගේ සුදු රෙදි කඩක් ගන්නවා රෙදි කඩක් අරගෙන මොකද කරන්නේ පිරිසිදු වේවා පිරිමදිනො ආයි පිරිසිදු වේවා පිරිමදිනො ආයි නැවතත් පිරිසිදු වේවා කියලා කරනවා දහස් වරක් හරි ලක්ෂ වාරයක් හරි කෝටි වාරයක් හරි දැන් දුහුවිල්ලේ වැලි තලාවේ වාඩි වෙලා ඉර පායන දිහා බලාගෙන මේ පායන වෙලාවේ තම මේ රෙදි කෑල්ල දිහා බලාගෙන පිරිසිදු වේවා කියලා පිරිමදිනො මේක රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරපු කර්මස්ථානයක්ද නැද්ද? භාවනාවක්ද නැද්ද? භාවනාවක් ඔබ එක පිළිගන්නවා. හරි. මං අහන්න එක ප්‍රශ්නයක්. නිකමට හරි මමත් මේක ට්‍රේනින් කරලා බලන්න ඕන, ප්‍රැක්ටිකලි කරලා බලන්න ඕන, ප්‍රායෝගික කරන්න ඕන කියලා එකම එක දවසක් පැය භාගයක් මේ වැඩේ කරපු කෙනෙක් ඉන්නවද අත උස්සා? මම සන්තෝෂ වෙනවා මම තරුණේ කැඩියට මට හිතෙනවා මේක ප්‍රායෝගික කරන්න ඒ කාලෙම ඊට අවුරුදු 10කට 15කට කලින් ඈ හිතෙනවා මටම තනියෙන් දැන් පොට කරලා බලන්න ඕනේ මේක කරද්දි මොකක් හරි චේන්ජ් එකක් වෙනවද දන්නේ නැහනේ ඇයි ඔබට හිතුන්නේ නැත්තේ ඔබ කල්පනා කරනවා මේ අපි උපාධිධාරීන් අපි මේ 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 වගේ පාසල් ගිහින් ඉගෙන ගත්ත මේ රෙදි කෑලි පිටිමදින්නේ බුදුහාමුදුරු දුන්නා නම් එහෙම මේ වගේ කර්මස්ථානයක් අහයි බුදුරජාණන් වහන්සේ හිතන් ඉන්නේ අපි කවුරු කියලාද ඔය වගේ රෙදි කෑල්ලක් මදින්නොත් අපි මේ සෑහන ලොකු රස්සාවල් කරන්නේ බොහොම අපි මේ දියුණු අය රහත් වෙන්න පුළුවන් කියලා කොහෙද තියෙන්නේ මොන පොතේද තියෙන්නේ එහෙම විමුක්තියක් ලබන්න පුළුවන් නම් කාට බැරිද නේ එහෙම බෑ අපිට ටිකක් ලොකු අභිධර්මයක් ඕන නෑ මේ කියන අපි ළඟ තියෙන පිස්සුව මොඩකම අඥානකම ඒ කියන්නේ අපි වගේ චූලපන්තකල ඒ කාලේ තිරියනම් චූලපන්තක තාමත් පෘථජන රෙදි කෑල්ල දීපු ගමන් අහනෝ ඇයි මේක දුන්නේ? ඔක පිරිමදින. ආ පිරිවෙන් තාම මොකද වෙන්නේ? එතකොට දුවිලි ගෑවෙනවනේ. ඔව් ඊට පස්සේ මට මොනව හරි හිතේද? මොනව හරි හිතේ යොමු කරගෙන යන්න. ඒ කියන්නේ කරගෙන යනකොට මම රහත් වෙයිද? දැන් මේක කොච්චර වෙලා කරන්න ඕනද? වැල්ලෙම හිට ගන්න නැතුව මම පොඩ ඇතුලෙන් ඉඳන් කරන්නද මේක? දැන් නිකන් ඉරපායනකොට රස්නේ වැඩි වෙනවනේ. ඔය ඔක්කොම අහනෝ මේ ඉන්න මහාචාර්ය කෙනෙකුට දුන්නා. වෙලාවට චූලපන්තක ඔය කිසිවක් ඇහුවද? ඒ කිසිවක් ඇහුවේ නැහැ. ඔය කිසිවක් ඇහුවේ නැහැ. දුන්නු වැඩේ කළා එච්චරයි. රජෝ හරණා. පිරිසිදු වේවා. පිරිසිදු වේවා. පිරිසිදු වේවා. පිරිසිදු වේවා. නිකටම නොනවත්වා වරෙදි කෑල්ල පරිමාදි. සමහර ආනෝනේ මගෙන් ඕක කොහෙන්ද ඕක කොහොම වෙනවද ඕක මීට කලින් නැද්ද මේ ඔක්කොම ප්‍රශ්න අහන්නත් ඒක නිසා ඉතින් සාධාරණ යහනක ඉතින් මේකෙන් රහත් වෙනවයි කියලා කාට හරි කියන්න පුළුවන්ද ඔප්පු කරන්න පුළුවන්ද ඈ
ඒක තමයි මහා පුදුම ආශ්චර්යමත් ධර්මයක් කියන්නේ මේක. ඔබ නොකිය ප්‍රදේශයකට කවුරු හරි විසින් ඔබව රැගෙන යද්දී ඔබට ඇත්තෙම තියෙන යම් කිසි කුසලයක් සහ අවබෝධයක් තියෙන්නේ. ඒක සත්‍යයක්. කමක් නැහැ. ඉතින් අපි විශ්වාසයෙන් යනවා. ඉතින් අපි දන්නේ ඒක තමයි හැටි. දැක්කහම තමයි දන්නේ. බලන්න මේ කොච්චර ලස්සන ධර්ම මාර්ගයේත් එහෙමයි. ඔයත් ආපු නැති ගමම්මග තුල මම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ඔබ එකයි යනකොට පොඩි කුතුහලයක් සහ ඉතින් මන්දගාමීත්වය මොනවා හරි තියේ දන්නේ නැහැ නැද්ද දන්නේ නැහැ මොන වගේද දන්නේ නැහැ කී කී ඉතින් යනවා. ඉතින් ගිහිල්ලාම බලන්න වෙනවා මොකද්ද තත්ති කියලා. ඉතින් වේලාසනින් උපකල්පනය කළ නතර වුණා නම් එහෙම බලන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ගමන යන්න ඕන විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ඉස්සරහට ගමන් කරන්න ඕන. එහෙම ගමන් කරන කෙනා තමයි ඒක දකින්නේ. දැන් බලන්න මෙහෙම පිරිසුදු වේවා කියලා වැඩි කරගෙන යනකොට මේ මොකද වෙන්නේ? මේ අතේ තිබුණු දහඩියත් එක්ක කරකුණු හොඳට මර සුදුරෙදි කෑලි කෑවිලා. පිරිසිදු වේවා යනුවෙන් පිරිමදිනවා. මේ ඔබ දන්න කාරණේ නොදන්න පැත්ත පෙන්වන්න හදන්නේ. ඒක නොදන්න කාරණයක් සූත්‍රයක් අරන් කියනවට වඩා ඒක ලේසි ඔබ දන්න දෙයින් තුලම නොදන්න දේ පෙන්වන්න. මෙහි කුණු තැවරිලා හොඳට පිරිසිදු වේවා යනුවෙන් පිරිමදිනවා කුණු තැවරෙනවා. අපි ජීවිතේ ප්‍රශ්න විසඳනවා ප්‍රශ්න වැඩි වෙනවා. ගැලවෙන්න හදනවා ඇලෙනවා. හොඳ වෙන්න හදනවා වැරදි වෙනවා. සිල්වත් වෙන්න හදනවා දුසිල් වෙනවා. කේන්ති නොගෙන ඉන්න බලනවා කේන්ති යනවා. අදහරින්න බලනවා හැමදේම අල්ල ගන්නවා. අපි කරන්න හදන දේ පතන්න හදන දේ කොහොම හරි අපිට බැරි වෙනවා. මග හැරී ගිහිල්ලා තියෙනවා. අපි පතන දෙයම අපිට නැති වෙලා තියෙනවා. මිරිඟුවක් පස්සේ දුවගෙන යන මුවේකුට වගේ අර ඈතින් මිරිඟුව සැතකුමක් ඈතින් පෙනෙනවා. එතෙන්ට දුවගෙන ගියාම තව මිරිඟුව ඈතින් තියෙන්නේ. ආයෙතෙන්ට දුවන් යනවා. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් බලද්දි ටිකක් තිබුණා මිරිඟුව ඈතින් ඕමාන් වල හරියේ. ඕමාන් වලට ආවහම දැන් මිරිඟුව තියෙන්නේ ඕස්ට්‍රේලියාව හරියේ. ඕස්ට්‍රේලියාවට දුවනවා. ඕස්ට්‍රේලියාවට දිවුවාම මිරිඟුව ඊළඟට තියෙන්නේ නිව්සීලන්ත හරි. අර නිව්සීලන්ත පැත්තටත් දුවනවා. ඊට පස්සේ නිව්සීලන්ත වල ඉඳලා ඩිංගක් බලනකොට මිරිඟුව තියෙනවා එංගලන්තේ පැත්තේ. එංගලන්තෙට දුවනවා. ආයි මිරිඟුව තියෙනවා එතනින් එහා පැත්තේ බලනකොට අර පැත්තේ ලෝක බෝලින් ඇමරිකාව පැත්තේ. ඇමරිකාවට දුවනවා. ඇමරිකාවට දුවලා ආයි ලංකාවට ඇවිල්ලා ඉන්න පොඩි ගියක් අදාගෙන. එහෙමයි ඉන්න වටේම ගිහිල්ලා ආපහු ඉවරයි. ඇවිල්ලා කියන මම ලෝකෙ වටේම ගියා. දැන් ඉතින් එළවලු පාත්‍යක් කරගෙන මම ගමට වෙලා පොඩි ගෙයක් අදාගෙන ඉන්නවා. එහෙම අතුරු මට කීප දෙනෙක් හම් වෙනවා තියෙන ලංකාවේ ඉන්නවා. එහෙම තමයි. අපි අපේ ජයග්‍රහණයේ සෑම විටම ඉන්න තැනින් පොඩ්ඩක් එහා පවතිනවා වගේ දැනෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ සමාජයේ මිනිස්යාගේ මේ ක්‍රියාකලාපය මුවෙක් වාගේ මිරිඟුව පස්සේ දුවන මුවෙක් වාගේ දකින්නේ. ඒ මුව කියන්නේ අපිට නේද? පින්නතුන්ට අපිට කියන්නේ මේ ඔබේ ජීවිතයේ යන්නේ දෙහෙන අපි මොකද්ද කරන්න ඕන කියලා එකපාරට පැනලා අහන්න එපා. පොඩක් අහගෙන ඉන්න. දැන් මොකද්ද එහෙන අපි කරන්න ඕන? අපි මේ සල්ලි හම්බ කරන්න නැතුව මේ මහන වෙන්නද කියන්නේ? එහෙම අහන්න එපා. කලබලෙට පොඩ්ඩක් ඉන්න. මේ කීලි ඉවරනකම්. කීලි ඉවරනකොට ලස්සනයි. අපට අපේ සැනසීම අහිමි වෙන විදිය මේ කාරණේ ඔස්සේ පෙන්වලා දෙන එක මේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් අප තුල ගොඩනගෙන විදියට ඒක යම්කිසි කාරණයක් ලබා දුන්නා. විශිෂ්ට ගුරුවරේ කියා දෙනවා නෙමේ, දැනුවත් කරනවා නෙමේ, උගන්වනවා නෙමේ, ජීවිත පරිවර්තනය කරනවා. මේ විශිෂ්ට ගුරුවරයාගේ ස්වභාවය අපිට හම්බෙන්නේ උගන්වන, කියා දෙන, පැහැදිලි කරන ගුරුවරයෝ වැඩිපුරම. අපේ ජීවිත වෙනස් කරන ගුරුවරයෝ අඩුයි මන ගහිනවා. ඒ තමයි විශිෂ්ට ගුරුවරුන්ගේ හැටි. සාමාන්‍ය ගුරුවරු නෙමෙයි. ඔබ අල්ලගන්න හැමදේම අල්ලගන්නේ දුක් විඳින්නද? නෑ. සැප විඳින්න අල්ලගන්නේ. ඒ කියන්නේ පිරිසිදු වේවා කියලායි අල්ලන්නේ වෙන්නේ. අපිරිසිදු වේවා. මට මේක දුක ලැබේවා කියලා අල්ලගත්ත කිසි දෙයක් නෑ. එක දෙයක්වත් නෑ.
तीन अंक क्या निकला किसी दे आग दुखले बेवा के लाल लगने नहीं सफाई के लाल लगने दुख टे पेर लेने इकमांगो इन्ने पा मुकाद करान लोने नांगा पिके लाहांड सफ़स होया दुख की दिनवा सफ़न नल नलबा मिये दिनवा मेरे सुगे नहुत ऐयो ब दुख की दिन निके ला सफ़ में दिन ना समारा एक अन्य में आपी टने में आपे दारू सफ़ेन दिया ना पे उत्साह करने ඔයත්තන්ගේ අම්මලා තාත්තලාත් ඔය කතන්දරේ තමයි කිව්වේ. ඊළඟට ඒ අම්මලා තාත්තලාගේ අම්මලා තාත්තලාත් කිව්වේ ඔය කතන්දරේමයි. ඒ අම්මලගේ තාත්තලා කිව්වෙත් ඒ අය අම්මලාට ඒ කතන්දරේම තමයි. මේ අම්මලා තාත්තලා කියන්නේත් ඒ කතන්දරේ. ඊළඟට ඒ දරුවෝ අම්මලා තාත්තලාලත් කියන්නේ ඔය කතන්දරේම තමයි. පස්සේ බලනකොට එක පරම්පරාවක්වත් සාහනේ ඉන්නේ නැහැ. මම මේ කතා කරන්නේ ඔබ කාලා බීලා බොහොම සතුටින් සාමයෙන් ඉන්න සතුට තියෙන බව මම දන්නවා. නමුත් මේ ලෝකෝත්තර ධර්මයක ස්ථීරසාර සැනසීම කියන එක නොලැබූ එක පිළිබඳවයි මේ කතා කරන්නේ. එහෙම නැතුව ඉතින් දුකක් නැහැ නේද? අපිට ආහාර පාන තියෙනවා, යාන වාහන තියෙනවා, ඉන්ෂුරන්ස් එක තියෙනවා, ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා. මේ සල්ලි තියෙනවා. අපිට ප්‍රශ්න නැහැ. හැබැයි දින් ජාති දුක ජරා දුක මරණ දුක ව්‍යාධි දුක ඒපීයි විප්පයෝග දුක අප්පීයි සම්පයෝග දුක ඒ ඔක්කොම තියෙන පංච උපාදාන ස්කන්ධ දුක ඒව තියෙන ඒවත් ඉති වෙනම තියෙනවා. ඉතින් ආර්ථික දුකක් නැහැ කියලා කියන්න පුළුවන්. ආර්ථික දුකක් ඔබට නැති වුණත් ඔබට අනාගත දුක් නැහැ කියලා කියන්න බෑ. වර්තමාන දුක් නැති වුණා අනාගත දුක් එන්න පුළුවන්. ඒ වගේම මිනිස්සෙක්ගේ ජීවිතේ දුකට පෙරලෙන්න මේ මාස ගණන් අවුරුදු ගණන් යන්නේ තප්පර 10කින් දුකට පෙරලෙනවා කියන්න බෑ. මා ස්ථීර ලෝකයක ඉන්නේ. ඒක හිමේ කියලා කනස්සල්ලටපත් වෙන්න නෙමෙයි තියෙන්නේ. අපි ජීවිතේ සත්‍ය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. සත්‍ය කියන්නේ මේයි කියලා මේ උපකල්පනයක් කරලා බොහෝ දෙනෙක් සංකල්පයක් ඇති කරගෙන තිනෝ මේ ඔක්කොම නැති වෙන එකනේ ඔය කියන්නේ කියලා. නැති වෙන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. නැති වෙන දෙයක් නැති බව. පවතින දෙයක් නැති බව. මැරෙන්න දෙයක් නැති බව උපදින්න දෙයක් නැති බව සත්වෙක් පුජ්‍යලෙක් ආත්මයක් මෙහි නැති බව මනස පිරිසුදු කරන්න උත්සාහ කළා උත්සාහ කළා උත්සාහ කළා මහා පන්තක හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න බැරි වුණා මේක අරියත්වයටපත් වුන්නේ මේ ලවල දැම යන්න යන්න මේ ශාසනයේ ඉඳලා වැඩන්නේ ධර්ම අවබෝධයක් නැතුව කියලා ඒ කාලේ හිමයි ඒ කාලේ සෑම මහන වෙන කෙනෙක්ම අවබෝධයට පත් වෙලා තමයි මහන වුනේ. ඒක තමයි මහනකම. නැත්තම් පුතජන බවත් එක්ක මහනකමක් දරන එකේ කිසි තේරුමක් නැහැ. ඔය අනුරාධපුරයේ පොළොන්නර යුගයේ වගේ කාලවලදී කියවෙනෝ ආර්ය ධර්මයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකයා කවුද කියන එක නෙමෙලු මේ ප්‍රශ්නේ තියෙන්නේ. නොවේ කරන්නේ. නොවුනේ කවුද කියනකලු. නොවෙච්ච කෙනෙක් වන්නේ බැරි. හැම කෙනෙක්ම ආර්ය ධර්මයේ ආර්ය භූමියට පත් වෙච්ච කෙනෙක්. නොවෙච්ච කෙනයි හොයන්න බැරි. අවබෝධයෙන් යන මේ ගමන් මග මේ ලියලා මේ උගන්වන්න බෑ. කට වහරට උගන්වන්න බෑ. මේක අවබෝධාත්මකව අවබෝධාත්මකව තව කෙනෙක්ට අවබෝධයෙන් දයාද කරන්න ඕන දෙයක්. අනිත් කෙනාගේ අවසාන චිත්තය පැටලෙවිනු චිත්තය හොයන්න බෑ. ඒ චිත්තේ ඉක්ම වූ නැති කෙනෙකුට හොයන්න බෑ. ඒ නිසා අවබෝධයෙන් අවබෝධයට යන ගමනක්. දැන් දහනිය දාගෙන පිරිමදිනවා කොහොමද? පිරිසිදු වේවා පිරිසිදු වේවා. පොරොන්දු වෙනවද ඔයත් දැන් හෙට ගිහිල්ලා මේක පටන් ගන්නවා කියලා? එකවරුවක් නිකන් හරි නිවන් දැක්කොත් කියලා නිකන් පොඩි ටෙස්ටිං පාරක් දැම්මොත් හොඳ නැද්ද වැඩි? මෙහෙ තියෙන වැඩිපුරත් එක්ක අවුව තියෙනවනේ. ඔය රස්නේ දවසක වාඩි වෙලා කළු වුණාට කමන්නේ අප්පා. සන්ක්‍රීම් එකක් ගන් වාඩි වෙන්න. පිරිසුදු වේවා පිරිසුදු වේවා කියලා හොඳ රෙදි කඩක් පිරිම දින්න. එයින් කියා දෙන දේවල් මේ ස්වභාව ධර්මයේ යම් යම් සිද්ධිදාමයන් අපිට කියා දෙන දේවල් වචනවලට ගොඩනගන්න බෑ පින්නතුනි. අපි හිතන් ඉන්නෝ මේ බණ ටික වචනෙන් කියන්න පුළුවන් කියලා. වචනෙන් කොහෙද බණ කියන්න පින්නතුනි?
මේ ලෝකයේ තියෙන විශ්ව ධර්මය මේ මහා විශ්වයේ වාගේ අනන්තයි වචන කියන්නේ හරීම පටු හරීම දුර්වල හරීම පොඩි දුප්පත් දෙයක් මේ වචන වලින් කරන්නේ මේ මිනිස්යන් අතර පුංචි sannivedanayak ඇති කර ගැනීම හැකියාව පමණයි ඒ sannivedanaya ඉතින් භාෂා ශාස්ත්‍රීය වශයෙන් අපි දියුණු වෙලා දැන් ඒ යලපිලි පිලිපාපිලි ඒ කොම්බු දාලා හදාගෙන තියෙනවා ඊට පස්සේ ඒව උච්චාරණ ක්‍රම වේදවල පොඩි පොඩි හැංගීම් වෙනස් කරලා ගායන රටා සංගීත ස්වර හදාගෙන තියෙනවා ඒ උච්ච අවස්ථාවක් තමයි හැබැයි විශ්වීය ධර්මයක ගලපා බලනකොට මේ වචනේ හරි දුප්පත් වචනේ නෙහා මිනිස්සෙකුට කියන්න බැරි මහා දැනුමක් මහා අවබෝධයක් ආධ්‍යාත්මික දර්ශනයක් මේ ලෝකෙ තියෙනවා ධර්මයේ අකාලිකයි වචනේ කාලිකයි වචන කාලය තුලද ගොඩ නැගෙන්නේ අකාලිකද කාලය තුල නේද අතීත කාලය අනාගත කාලය වර්තමාන කාලය ඈත අතීතය නේද මෑත අතීතයේ ආදිවාසීන් ඔය බෙදලා ඔය කාල හදන්නේ ධර්මයේ අකාලිකයි වචන කාලිකයි වචනෙන් ධර්මය කියන්න බෑ ඉතින් කලබල වෙන්න එපා එහෙනම් ඉතින් බණහනගේ තේරුමක් නැද්ද කියලා අහන්න එහෙම එහෙම කලබල වෙන්නපා කවුරුත් එහෙම කලබල වෙන්න එපා එහෙම මෝඩ කලබලයක් ඒක මොතක් අහගෙන යන්න ඕන ඉස්සරහට යන්න ඕන මොකද කසාය එක පංගුවක් දීපු ගමන් අර කවුද මේ මාරපණ ගියා වගේ ඩක් ගාලා යනවා හාමුදුරුව නිකන් කිව්ව කොළුව හෙට මාරපණ ගිහින් එන්න ඕන කියලා උදේ පාන්දර බලනකොට කොළුව නැහැ පස්සේ බලනකොට කොළුව මාරපණ ගිහිල්ලා කොයිද ගියේ කියලා මම උදේ පාන්දරින් මාරපණ ගියා කිව්වා මම මේ අටපිරි කර අරන් යන්නයි ලොකු හාමුදුරුවන්ට කියන්න හැදුවේ කොළුව නිකන් ගිහිල්ලා අන්න ඒ වගේ අපි මේ ඉස්සර වුණොත් එහෙම මොකද වෙන්නේ අර මාරපණ ගියා වගේ තමයි යන්නේ එනිසා අපි මේ මල්ල තරම් යන්න ඕන සම්පින්නනේ අරගෙන යන්න ඕන ඉස්සරහට ධර්මයේ හකුලවා ගැනීම සම්පින්නණය කරලා ගැනීම හැකියාව තියෙනවා දැන් එක කසායක එක කොටසක් මතක තියාගෙන ඒක තම්බල බීලා අනේ අනික් කොටස තාම හම්බුන්නේ ඒ කොටස හෙට හම්බුනහම තම්බල බොනවා කොහොමද එහෙම බිව්වොත් එහෙම බිව්ව සෙත්ත පූච්චි වෙයි එහෙම බොන්න බෑ අර අර අනිත් පංගුවත් හම්බුනහම තමයි මේකට දාලා කිරල් බොන්න ඕන මොකද හේතුව මේ පහ එකට තැම්බෙනකොට වෙනම ගුණයක් හැදෙනවා එකක් තම්බල බොනකොට එක ගුණයක් හැදෙනවා ඉතින් ඔක දවස් පහකට හම්බුනාම දවස් පහට වෙන වෙන තම්බල බිව්වනම් ඒ ගුණේ ගන්න බෑ ඒ නිසා අර හතර පද ගාතාවක ගැළපීම එකට ගන්න ඕන සූත්‍රයක ගැළපීම එකට ගන්න ඕන දේශනාවක ගැළපීම එකට ගන්න ඕන මුළු සද්ධර්මයේ එකට ගලපලා එහි තියෙන උපරිම සාරය ගන්න ඕන ආන්න එවිටයි අපිට හරිම නෙවැරදි සාරය ලැබෙන්නේ හකුලුවා ගැනීමේ හැකියාව තියෙන්න ඕන ඉතින් මේ වචන කාලේ එකක් ධර්මයේ අකාලික දෙයක් කාලේ කොහෙද තියෙන්නේ කාලේ කියන්නේ ටයිම් නේ නේද ටයිම් එක අපිට තියෙනවා පැය 12 ඔරලෝසුවක් තියෙනවා ඊළඟට අනිත් එක තමයි පැය 24 ඔරලෝසුවක් තියෙනවා අපි ජීවිතේ හැමදාම අර කූඹියා කෝප්පේ වටේ ඇවිදිනවා වගේ මේ පැය 24 පොඩි රවුමක් දාන එක නේද කරන්නේ දැකලා තියෙනවද කූඹියා කෝප්පේ වටේ ඇවිදින මං ඇත්තවෙම ලොකු අවබෝධයක් ලැබුව දවසක මේ පොඩි අත සෝදන බෝල් එකක මේ කූඹියෙක් මෙහෙම ඇවිදිනවා දැක්කා මම දානෙට වඩින්න කලින් දානෙට වැඩම කරලා මම ආයි පන්සලට භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා බලද්දි කූඹිය අරගෙන ඇවිදිනවා මං කල්පනා කළා අපේ සංසාරෙත් මේක නේද කියලා කූඹියා හිතන්නේ දැන් කිලෝමීටර් 100ක් විතර ගිහිල්ලා ඇති කියලා කෝප්පේ වටේ ඉන්නේ අපිත් ඉතින් හිතන ලොකු දුරක් යනවා ඇති කියලා බස්සේ බලනකොට අපි මේ පැය 24 රවුමේ කැරකෙනවා මේ අද රෑ වුණා දැන් ආයි හෙට අර වෙනද වගේම උදේ වෙනවා තේ වෙච්ච ගමන් ආයි කිටි කිටි ගාලා දුවනවා ආයි කිටි කිටි ගාලා එනවා ආයි දැන් ආයි උදේ නැගිටිනවා ආයි කිටි කිටි ගාලා දුවනවා ආයි පන්දල් ටයිල් බඩ පොඩ්ඩක් උතාල යනවා මං දුවන කෝඹියා කොහෙද මේ ආයි දැන් ලොකු දුරක් යනවා කියලා ඉතින් අපි කාලේ සීමාවේ පැය 24 ජීවත් වෙන්නේ මම හොයාගත්තා 25 වෙනි පැයට ගමන් කරන පොඩි මාවතක්
එකට කරේ එක තැනකින් කාලය බින්දා කාලය බිදලා 25 වෙනි පැයට ගමන් කළා ඒක නම් ඉතින් අපිට තේරෙන්නේ නැහැ එහෙම එකක් තියෙන්න පුළුවන් නම් මේ පැය 24 න් යාලා තින්නේ 25 වෙනි පැය කොහෙන්ද ඒක හැදුවේ අලුතෙන් හැදුවද අලුත් තොරලෝසුවක්ද ඔව් ඒක අලුත් තොරලෝසුව ඒක තමයි අකාලික තොරලෝසුව ඒ කියන්නේ 25 වෙනි පැයට ගියාම මේ 24 එකතු වෙන්නේ නැහැ ඒකට ඒක වෙනම 25 මේ 4න් එහා 25 වෙනි පැයට අන්ධකාරය නැහැ ආලෝකය නැහැ ඒක නම් ටිකක් මඤ්ඤං වාගේ ඒ තේරෙන්නේ නැහැ නේ අපිට ඔබට තේරෙන්නේ කොහොමද පින්නතුනේ ඔබට තේරෙන්නේ විඳීම් දැනීම් හැඟීම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පමණයි ලෝකෝත්තරත්වයක් ඉන්ද්‍රිය විශේෂ එක් ධාරාවක් කොහේ විශේෂ වන්නද අමුපුතජන ඔබ ස්පර්ශ කරන්න පුළුවන් ධර්මයක් හැටියට නිවන හොයනවා නම් කවදාවත් නිවන ඔබට හොයා ගන්නට බෑ තේරෙන විදිහේ එකක් කියලා ඔබ හිතනවා නම් කොටස් කළ හැකි එකක් කියලා ඔබ හිතනවා නම් යම් තැනක දිසාවක කාලයක පවතින දෙයක් කියලා ඔබ හිතනවා නම් ඔබට නිවන සොයා ගන්න බෑ කවදාවත් නිවන කාලය තුල පවතින දෙයක් නොවේ දැන් මේ නොතේරෙන දේවල් දේශනා කරාම මේ වැරද්ද තේරුම් ගන්න බැරි කෙනා දාන්නේ මගේ පිට හිනා වෙන්නෙත් ඒ වගේ අයද කොහෙද තේරුම් ගන්න බැරි අය දාන්නේ ඒක මගේ පිට දාන්නේ තේරුම් ගන්න උත්සාහ කරන කෙනා ඒක කොහොම හරි උත්සාහ කරලා එයා ඒකට යනවා එහෙම තියෙනවා මේ ලෝකේ කම්මැලි මිනිස්සු ගොඩාක් ඒවා මාරුයි අපිට බෑ කියලා අභියෝග අත්හරිනවද නැද්ද නොහැකියාවෙන් යුක්ත පුජ්‍යලයෝ ඉන්නවා අපිට ඕනේ අපිට ඔය කාලය ඇඳලා ඔය අන්තන් හිටියාම ඇති අභියෝග බාරගන්න ලෝකේ කවදත් ඉහළට ගියේ දියුණු වුණේ සාර්ථක වුණේ විශිෂ්ටය වුණේ අභියෝග බාරගන්න පුළුවන් අය ඔය අන්තන් කාලය ඇඳලා ඔය හිටියාම ඇති කියලා හිටමයි හැමදාම ඉතින් ඉච්චට තමයි ඒ මනසර දෙන පණිවිඩෙත් එච්චරයි ඉතින් කාලය ඇඳලා වයසට ගිහින් මැරෙනවා එච්චරයි විශේෂ ඥානයක් විශේෂ ගුණයක් විශේෂ දාර්ශනිකත්වයක් ලෝ විශිෂ්ටයන් කල්පනා කරපු විදියට දැකපු විදියට දකින්න මමත් හුරු වෙන්න ඕන පුරුදු වෙන්න ඕන කියන එවැනි ආත්ම ධෛර්යයක් ආත්ම ශක්තියක් ආරද්ධ වීරයක් කලාතුරකින් මිනිස්සෙකුගේ පෙර වාසනා ගුණ තියෙන සසර බනහලත් පෙර වාසනා ගුණ තිබෙන හොඳ ඥානමය ශක්තියකට පමණයි මේ දිරි ඇති වෙන්නේ. ඒක මම පිළිගන්නවා. අපේ ගම්මානේ අපේ පළාතේ අපේ රටේ මොනතරම් මිනිස්සු ඉන්නවද? මෙහෙම දෙයක් කතා කරන්න හිතෙන්නේ නැහැ. මෙහෙම දෙයක් පිළිබඳව තියනවා කියලා විශ්වාස කරන්නෙත් නැහැ. එහෙම දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතන්නෙත් නැහැ. මම මහන උනේ යැපෙන්න නෙමෙයි කන්න නෙමෙයි ඉන්න නෙමෙයි බන කියන්න නෙමෙයි ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි කිසි දෙයකට නෙමෙයි මහන උනේ සද්ධර්මය අවබෝධ කරගන්න අවබෝධ කරගන්න මම මහන වෙලා මම යන්න හැදුවා පින්නතුනේ මේ ඉන්දියාවට හිමාලයට ඉතින් මං ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ආශ්‍රිතව මහන වෙච්ච නිසා මට ජාත්‍යන්තර පොඩි අවබෝධයක් ඇති වෙනවා ඒ ස්ථානෙට එනවා ලෝකෙ වටේම ගියපු යෝගීවරු එනවා හිමාලයේ ඉඳපු අය එනවා බුරුමේ ඉඳපු අය එනවා තායිලන්තේ ඉඳපු අය එනවා ඔය වියට්නාම් පැත්තේ ওই පැත්තේ හැම තැනම ගිහිල්ලා දර්ශන වේදත් එක්ක හදාරගෙන යුරෝපයේ පෙර අපර දිග දෙකේම වාසය කරපු අය හම්බ වෙනවා ඉතින් මං පොඩි අත්දැකීමක් ලබා ගන්නවා ඒගොල්ලන්ගෙන් ඊට පස්සේ ඉතින් මං පොඩක් බ්‍රේක් කළා මේ මිනිස්සු ලෝක වටේ ගිහිල්ලා ආයි මෙහෙ එනවා මෙහෙ දිනනවා කියලා හිතලා ඉතින් මට ගියත් ඕක වෙන්නේ නේද කියලා ආයි පොඩක් කල්පනා කළා කල්පනා කරලා බලනකොට හැබැයි මට ඒක විශ්වාසයක් තිබුණා මේ ලංකාවේ කොතනක හරි මේක ප්‍රත්‍යක්ෂ කරගත් එක මිනිස්සෙක් හරි ඉන්නවා කියලා. ඒක අනිවාර්යෙන් මට විශ්වාසයක් තිබුණා. ඒ නිසා පොඩ්ඩක් බ්‍රේක් කරගෙන රැඳිලා බැලුවා මේක තේරුම් ගත්ත මිනිස්සු ඉන්නවද කියලා. මේක තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයෝ සිටියා. ඒ නිසා අපිට මේ කල්යාණ මිත්‍රත්වය උදව්ව ලැබුණ නිසා තුන්වන් සරණේ මේ අවුරුදු 15කට විතර කලින්
අපිටත් ඒ මග අවබෝධ කරගන්න ලැබුණා හැබැයි ඒ සෝහාන් මාර්ගඵලෙත් නෙමෙයි සකුදාගාමිත් නෙමෙයි අනාගාමී මාර්ගඵලෙත් නෙමෙයි අරියත් මාර්ගඵලෙත් නෙමෙයි මං අවබෝධ කරගත්තේ පුතත්ජනත් නෙමෙයි මේ පහම නෙමෙයි මම වෙනම කෙනෙක් වුණා ඔය පහම ඔයගොල්ලෝ තියාගන්න මට පුතත්ජනකමත් එපා මේ මාර්ගඵල හතරත් එපා ඔය ඔය පහම නැති කෙනෙක් මම ඔබට ඔය පහෙන් එකක් හරි ඇදෙන්නේ එක පුතත්ජනකම ඇති එක සෝහාන් වෙලා ඇති එක සකුදාගාමි වෙලා ඇති එක අනාගාමි වෙලා ඇති එක අරිහත් වෙලා ඇති ඔය පහෙන් එකක්වත් මට නෑ මට ඕනත් නෑ මං ගන්නෙත් නෑ අනාගතේදී දැන් ඕනත් නෑ ඔය පහෙන් එකකට මං ඉන්න කැමතිත් නෑ ඇයි සෑම ඒකකයක්ම කාලය තුල පවතින නිසා කාලය භක්ෂණය කරන කාලය කන කාල කන්නේක් වීමට කැමති නැති නිසා हतर तुल जीवत्न ओनम मनुष्य काल कन्याक मंद मंकने अकालिक खेने काले भक्षण करप काले अनुभव करप मगे ज्ञाति वर गेदरट मम गिया मगे इन तात मल के इनो या विशेष कार बल का पोलिसी वेडकर्मे तुम गेदर की हाँ तुम मट हर वचने की संग्रह गला मगे आगे मे गिले अद हम पास बाबा पोटी लमे माम मगे बापनी थिंग मट बेन मेहम की वो गेदर की गेप गा निकांका मे अखोयागतने दुनी काट के लिम की मनुष्य बड़ कपागन मेरे इवे मैं आई थी पोलिस मुदा कार चंडीगा तीन मैं तेक मैं कैम गेन तीन वशम दागन इनको मैं गीबू बोडी का गीबू वचने डिंगा के आट धीरे ओयाट तेक कैम गेन तीन वश दागन इनको मुका गिना कैम हिदेन दी इतने पुडक दाने पहुल आवे इकट इतर तीन या कैम गे आगे अरगन मिसरा कथा कर अरगन एरको मगे मगे आहुब खाल बील पेल जीवत्ला हर इन निवन दग्गन होयादे हुए होम दिन खाल बील जीवत्ला हर इन निवन दग्गन होयाद मट दुनि लुक पुल टोके अटुआटी का टिप्पणी अनमन गीने प्रसम गराम हरियन कोई पोते अरे अरे कर विस्तर मावल पेन पुलरा हूस एक पेन्नवेदेट दकी मत ओब इंद्रियान पहेन निवन का पहेन तौर हो मेलो संसार तेरेन 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 तेरूंगा उत्साह कर या तेरूंगा उत्साह कर अलुत्मा मगा अलुत्या
හරි ෂොක්. දැන් ඔබට තේරෙනවද ඔහුට තේරිච්ච දේ? ඔබට පේනවද ඉන්ද්‍රියන් පහෙන් තොරව සොයන සෙවීම? ඉන්ද්‍රියන් පහෙන් තොර වුණාම ලෝකය මොන තරම් ලස්සනද? හරිම ලස්සනයි. හරිම සුන්දරයි. මනස්කාන්තයි. අසිරිමත් ජීවත් වෙන්න පුළුවන් නම් අවුරුදු 500ක් ජීවත් වුණත් සැපයි. එහෙමත් නැත්නම් අවුරුදු ලක්ෂයක් ජීවත් වුණත් සැපයි. ඇයි? හරි අසිරිමත්. ජීවත් වෙන්න වෙන්න ආස හිතෙනවා. ඒ තරම් රමණීයයි. ඔබත් ඉන්ද්‍රයන් පහෙන් තොරව ලෝකයේ දෙස බලන්න. ඒක තමන්ගේ භාග්‍ය අභාග්‍ය හැටියට රෙදි කැලලක් පිරිමැන්දට ඉතින් හැමෝම රහත් වෙන්නෙත් නැහැ. එක වචනයකින් එක්කෙනෙක් වෙන්න පුළුවන් ඒ යම් කිසි ඒ ජීවිත පරිවර්තනය ඇති කරන්. එවලෙම එයා දකිනවා මගේ අර තිබුණු ඇස මගේ දැක්ම අනිත් පැත්තට හැරිලා මට ඒක බලන්න හැකියාව ලැබුණා. යම් චේන්ජ් එකක් තමා තුළ ඇති වුණා, වෙනස් වුණා. අසිරිමත් ගුණයක් එවලෙම දැනෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ආයේ ඒක මාර්ගඵලද කියලා. රෙදිගැල පිරිමැද්දම අර ලැබුණෙත් අරිහත් ඵලයේද කියලා හිතේ. එහෙම හොයන්න එපා, මේ ආගමක් හොයන්න එපා, සැනසීමක් හොයන්න. මම බුද්ධ ආගම උගන්නන කෙනෙක් නෙමෙයි, ඇත්තෙන්ම කියතොත් මම බෞද්ධෙක් නෙමෙයි. මට ආගමක් නෑ, ජාතියක් නෑ, කුලයක් නෑ, වර්ගයක් නෑ, රටක් නෑ, ID එකක් නෑ. පාස්පෝර්ට් එකක් විතරක් තියෙනවා. ID එකක් නෑ. ඔබ කවුද කියලා ඇහුවොත් මට පෙන්නන්න ID එකක් නෑ. මන් දිහා බලන්න එපා, ඒ අනු ඔබ දිහා බලන්න එකයි. මම මේ උත්සාහ කරන්නේ මං හඳුන්වා දෙන්න නෙවෙයි, ඔබ හඳුන්වා දෙන්න. ඔබත් යම් දවසක ID එකක් නැතුව ලෝකෙ පෙනී හිටින දවසට පෙනේවි ලෝක සත්‍ය. පුලුවන් තරම් අපබ්‍රංශ බණ මහන්න, නොතේරෙන බණ මහන්න දිගටම. මොකද ටික කාලයක් බණ අහනකොට අනිවාර්යෙන් පිස්සු වැටෙනවා. පිස්සුව ඇඟට එනව නෙමෙයි, පිස්සුව එළියට වැටෙනවා. ඒක මෙහෙට වැටෙනව නෙමෙයි, එළියට වැටෙනවා. මොකද දැන් පිස්සු කොහොමද තියෙනවනේ? ඒක වැටෙන්නේ එළියට වැටෙන්න ඕන. පිස්සුව ඇතුළට එන්නේ නැතුව එළියට වැටෙන්න ඕන. එළියට වැටිච්ච ගම පිස්සුව නැති වෙනවා. හොඳයිනේ පිස්සු වැටුණා. පිස්සු අලෝ ගන්නවට වැඩිය හොඳයි පිස්සු වැටුණාම. හොඳයි වැටෙනවා කියන්නේ අහකට වැටෙන එක. ඔක්කොම වචන අනිත් පැත්තේ තියෙන්නේ. පිටින් අමුතුවෙන් පිස්සුවක් ඕනේ. සබ්බේ පුතජන උම්මත්තක, සියලු පුතජනයෝ ළඟ උම්මත්ත භාවයක් පිස්සුවක් තියෙනවා. ඒක දුරු වෙන්න ඕන. පිස්සන්ගේ ස්වභාවය මොකද්ද? තමාට පිස්සු නැතේයි සිටීම. ඔබට පිස්සු නැතේයි ඔබ සිතන්නේක් නම් ඔබට හොඳටම පිස්සු. ඔබ නිවැරදියයි ඔබ සිතන්නේ නම් ඔබේ සියලු වැරදි එතන ඇත. ඔබ දන්නවායයි ඔබට හැඟේ නම් ඔබ කිසිවක්ම නොදන්නේය. ඔබ හරි කියා ඔබ සිතන්නේ නම් ඔබ වැරදිම වැරදිය. මේ වගේ කතන්දර ටිකක් කිව්වහම ජේසුස් වහන්සේ අල්ලන් ගිහිල්ලා කඳකින් තල්ලු කරන්න හැදුවා මිනිස්සු ටික. බොව අමාරුවෙන් ජීවිතේ බේරගෙන එතුමා ආයිනකට ගියා යන්න. ඊට පස්සේ තැනින් තැන කියන්නේ ගියා අල්ලගෙන ගිහිල්ලා ඉවරලා මේ මිනිස්සේ අපබ්‍රංශයක් කියනවා කියලා ඉවරලා එන ගහලා ඝාතනය කරන්න හැදුවා. ඉතාම ගැඹුරු දෙයක් එතුමා ප්‍රකාශ කරේ. නිකන් හුදු යාදින ආගමක් නෙමෙයි. මේ අනිත් ආගම්වල ශාස්ත්‍රවරුත් ඒ විශිෂ්ටත්වේ ප්‍රකාශනයන් කරලා තියෙනවා. ඒත් ආගමික ස්වරූපයකින් ඒක ආවට පස්සේ ඒක ඇඳුමේ, පැළඳුමේ, පැවැත්මේ, කණ එකේ, බොන එකේ ගාව ගත්ත විතරයි. දර්ශනේ නැතු අපිටත් එච්චරයි. ඉතින් අපිත් ඉතින් ඔහේ කැරකි කැරකි ඉන්නවා. චූට්ටක් ඉතින් තියෙනවා දර්ශන වේදයක්. ඒකත් ටිකක් සමතේයි, විදර්ශනාවයි, ඉන්දියාවේ ආභාෂයයි, ලංකාවේ ආභාෂයයි, තේරවාදයයි, බුද්ධවාදයයි, මහායානයයි, හේ මෙහෙ කියලා තව පොඩ්ඩක් අවුල් වෙලා පොඩ්ඩක් ඉතින් හොල්මන් වෙලා වගේ ඉතින් හැමදේම ඉගෙනගෙන ඉන්නවා. දැන් එතනින් එහාට යන්න ඒව ටිකක් හලන්න හොඳම අවස්ථාව. මේක දැනුමින් ඉවර කරන්න බෑ. මම ඒ නිසා තමයි කිව්වේ වචනයට මේක කරන්න පුළුවන් දෙයක් නෑ. ඔය ඔක්කොම බන ඔක්කොම තියෙන්නේ වචනවල. වචනවල සත්‍ය පිහිටන්නේ නැත. වචනවල තියෙන්නේ සංකල්ප සමුදායක්, සිහින සමුදායක් පමණයි. වචනයක් තුල සත්‍ය නැත. ඥාර චූලපන්තක හාමුදුරුවෝ ඒ වචනයක් කරහා නෙමෙයිනේ දකින්නේ.
රජෝහරණං කියන දේ තුල එයා දකින්නේ වචනයක් කරා නෙමෙයි යම් ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා ඒ ක්‍රියාදාමයේ තුලින් ජීවිතය අත්දකින්න දැන් බලන්න ඔබ මෙතෙක් අසාගෙන සිටියා ඔබට ඇති කරපු දෘෂ්ටිය මොකද්ද කියලා බලන්න සාමින් වහන්සේ ස්වාමින් වහන්සේගේ දෘෂ්ටිය මොකද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම මේ කියලා දීලා තියෙන ගොඩාක් දෙනෙකුට මේ හොයලා දෙන්න කියලා මගේ දෘෂ්ටිය ටිකක් අහලා මගේ දේශනා තියෙනවා ටිකක් අහන්න 10ක් 15ක් හරි අහන්න අපේ රටේ ඉන්න ස්වාමින් වහන්සේලා ත්‍රිපිටක ආචාර්ය ස්වාමින් වහන්සේලා ඉන්නෝ මහා යෝගාවචර ස්වාමින් වහන්සේලා ඉන්න මම උන්වහන්සේලාට බොහෝම ගෑපතිලිලා කරලා තියෙන මම ඔබ වහන්සේත් එක්ක වරුවක් කතා කරන්න මගේ දෘෂ්ටිය හොයලා දෙන්න කියලා මොකද මට ඒක ශාන්තියක් මම නිවැරදි කරගන්න ඕනේ ඉතින් මං හරි සන්තෝෂ වෙනවා වයෝ වෘද තපෝ වෘද ඒ ධර්මදර ස්වාමින් වහන්සේලා මාත් එක්ක කතා කරලා කීප නමක් මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තියෙනවා ඔබ වහන්සේ මහ පුදුම කෙනෙක් ඔබ වහන්සේ වගේ කෙනෙක් මට මීට කලින් හම්බ වෙලා නැහැ මම වයසට යන කලින් මීට කලින් හම්බුණා නම් මටත් මොකක් හරි ඉගෙන ගන්න තිබ්බා මට තේරුම් ගන්න ඉතින් මං කිව්වා බොහොම සන්තෝෂයි ඔබ වහන්සේ සෑහෙන ධර්මයේ දන්නෝනේ මේ ඉතින් හොයලා දෙන්නකො මගේ දෘෂ්ටිය ඒ කියන්නේ හොයන්න බෑ කියන්නේ ඉතින් එහෙනම් දෘෂ්ටි නැත දෘෂ්ටි සමනය කරගෙන ඇත සම්මා දිට්ඨියට පැමිණ ඇත සම්මා දිට්ඨිය යනු තවත් දෘෂ්ටි සමුදායක් නොව දැන් මේ වගේ හරබර ගැඹුරු කතාවක් ඇත්තෙම නොකියා ඔබට සරල කතාවක් කරලා යන්නද මම එහෙම කතා කරන්න පුළුවන් ඔබ අන්ද බාල මෝඩයි කියලා හිතාගත්ත නම් මට කරන්න තියෙන පුංචි ජාතක කතාවක් එක්ක අර පොතට ගැලපෙන්නේ මේ විදියට අර අච්චුව ගෙනල්ලා දාලා සාදු කියන්න කියලා සාදු සාදු කියලා හැඩයට යන්න තිබ්බා මම මේ ගැඹුරු කරුණ ඔබට කියන්නේ ඔබ ඥානවන්තයි කියන විශ්වාසය නිසා ඔබ මෝඩයි කියලා හැඟුණා නම් එහෙම මේකක්වත් කියන්නේ පොඩසම් මෝඩ වුණත් මට කමක් නෑ මෙතන දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි ඉන්නවා ඥානවන්ත කියන විශ්වාසය තුල මම මේ කියන්නේ ඒ නිසාමයි ඔබ අලුත් මානයකින් අවදි කරන්න ඕන ඔබට අප පිහිට වෙන්න ඕන මේ අන්දමට මේක කතා කරන්නේ නැතුව වෙන අන්දමකට මේක කතා කරලා මේක හරියන්නේ නැහැ කොහොද අපිට හරි දුකයි ඔබ හැමදාම නිකම් පල් කර කර ඔබේ දානේ වේලාව අපේක්ෂා කරගෙන ඔබේ ප්‍රතිඋපකාර අපේක්ෂා කරගෙන ඔබට මොනව හරි ටිකක් කියලා චාලිත්‍රාක් ඉෂ්ට කරගෙන ඔබ ඉන්න වලේ ඔහොම ඔබ ඉන්න දීලා අපි මෙහෙම ඉන්න එක නෙමෙයි තේරුම අපිට පුළුවන් තරම් ඔබව අර අම්මා තාත්තා කෙනෙක් ගහ ගහ හරි ළමයා ඉස්කෝලේ යවනවා නේ තරවටු කර කර හරි කොහොම හරි උගන්වනවා ඉතින් පොඩි කාලේ ළමයට අම්මා තාත්තා පේන්නේ කොයි වගේද යකෙක් වාගේ මගේ නිදහස මගේ මේ සතුට නැති කරන යකා වාගේ පේන්නේ හැබැයි වයසට ගියාම පේන්නේ දෙයියා වාගේ ඉතින් මං හිතනවා මමත් මේ මොහොතේ යකා වාගේ පේනවා ඇති කියලා මොකද එහෙම පේනවා නම් හොඳයි ඒ කියන්නේ මම අම්මා තාත්තා කෙනෙක් වාගේ වෙලා දහම්සොට රජුරු බණ අහන්න යන්නේ යකාගෙන් ඒ කියන්නේ බණ කියන කෙනා යකා වාගේ තමයි පේන්නේ කන්ද උඩ ඉඳන් පණින්නේ කෝ මගදී බණපදේ කියන්න කෝ යකා තමයි බණපදේ දැනගෙන හිටියේ ඇත්තටම බණ කියන අය පුතජනයට පේන්නේ යකෙක් වගේ ඇයි ඇයි මම විනාශ කරන්න නෙන්නේ මම මේ හදන්නේ ඔබ විනාශ කරන්න ඔබේ මමත්තේ ඔබයයි ඔබ මමයයි ගන්න මමත්තේ විනාශ කරන්න හදන්නේ ඔබට මම යකෙක් රාක්ෂික මමත්තේ පාර්ශ්වය ගත්තොත් අනිවාර්යෙන් මාත් එක සටන් කරනවා මමත්තේ දුරරන්න ලෑස්ති වුණොත් අර දහම්සොර රජුර වගේ කටට බයිනෝ මගදී සක්‍රදේවේන්ද්‍රය අල්ල ගන්න සක්‍රදේවේන්ද්‍රා යනු විශ්ව ධර්මතාවය එහෙම නැත්නම් ලෝව මවාපෑ දෙවියා එහෙම නැත්නම් ලෝව සකසන්නා එහෙම නැත්නම් සදෙව් ලෝවට අධිපති කෙනා කොහොම හරි කියලා තියෙනවා මම නම් දගෙන ඉන්නේ සක්‍රදේවේන්ද්‍රය යනු මේ ලෝකේ විශ්ව ධර්මය එයා අල්ල ගන්න ඒක ඉතින් එහෙම නෙමෙයි ගියයි එහෙම නෙමෙයි ඉතින් පොතේ තියෙන්නේ වෙන එකක් නේද පද පරම වෙන්න එපා යම් යම් අතීත සිද්ධාන්තේ මේ කරුණ ගොඩක් තියාගෙන මේ පදවල පැටලි පැටලි පද සත්‍යයයි කියලා පදවලට පද ගලප ගලප පද පරමිය වෙන්න එපා තේරුණානේ ඒ කියන්නේ එයාට වචන සීමාවේ ගාථා සීමාවේ සූත්‍ර සීමාවේ ඉන්නව මිස එයාට අලුතෙන් හිතන්න බෑ පද පරමිය මැට්ට නේද කොහමද ඉතින් පටවේ ධාතු වෙන්නේ ඇදිලා තියෙන්නේ ඉතින් මැටි තමයි අලුතෙන් දෙයක් නැහැ ඉතින් මාත් මැටි ඔබත් මැටි තමයි ඒක
කවුරුත් අමනාපද මැට්ටු කියනවාට මැට්ටු තමයි මේක දෙයියෝ හදලා තියෙන්නේ මුලින්ම මැට්ටෙන් කියනවනේ නේද සත්‍යයි ඉතින් එදා විතරක් නෙමෙයි මම පිළිගන්නවා අදත් මැට්ටෙන් තමයි හදලා තියෙන්නේ අදත් තියෙන්නේ මැට්ට මේක ඇතුලේ මොකද පටවි ආපෝ තේයෝ ආයෝ ආයි සුද්ධ මැට්ට මේක නිකන් දිව්‍ය ලෝකයක් කියලා හිතාගෙන හිටියද මැටි කොටනේ ඒ ඉතින් අපේ හිතීමේ වැරද්ද ඉතින් මැටි කොට සරසලා අඳුමක් කෙල්ලලා පොඩ්ඩක් පාට කරලා එළියට දාලා තියෙනවා එච්චරයි මා කියන්න උත්සාහ කළේ කාලේ වචනේ අපි සිටින සීමාව තුළ පවතින අවිද්‍යාව අවිද්‍යාව සියල්ල දුරු වෙන තැනයි විද්‍යාව පහළවන්නේ අවිද්‍යාව තබාගෙන විද්‍යාව සෙවීමෙන් ඇති පළක් නැත එය මුණ ගැහෙන්නේ නැත අවිද්‍යාව දුරු වෙන තැනයි විද්‍යාව පහළවන්නේ ධර්මයේ ආලෝකය ඇති වෙන තැනයි අවිද්‍යාව නැමැති අන්ධකාරය පලා යන්නේ නිවන දකින්න තරමටයි කෙලෙස් දුරු වෙන්නේ කෙලෙස් දුරු වෙන තරමට නිවන් දකින්නව නෙමෙයි නිවන දකින්න තරමට කෙලෙස් දුරු වෙනවා කෙලෙස් දුරු වෙන තරමට නිවන් දකින්න මේ දෙකම පෙරපසු නොවී ඉස්සරහට යනවා එහෙමනම් සම්මා සම්බුදු සරණයි